වාස්තුකවිද තරඟයේ තුන්වන වටයයි ආරම්භයට අපි සූදානම් වන්නේ. තුන්වෙනි වටයේ ආරම්භයේදී තරඟකරුවන් දෙදෙනෙක් දැනට සමුගෙන අවසන්. අවසාන සමුගැනීමේදී මේ තරඟකාරිය සඳහන් කරන අංක 1 ඔබ තරඟයෙන් ඉවත් වී ඔබ හිතන විදිහට මේ තරඟයේදී බහුතර තීන්දුව එන්නේ අංක 6 ඉවත් වෙන්න ඕනේ. හැබැයි ඔබ හිතන විදිහට ඒ තීන්දුව සර්ව සාධාරණ මගේ අවධානය කලබල නිසා හැම හේුණා මම අවධානයෙන් හිටියනෝ මම හිතනවා ඇයට ඇගේ උත්තර සංඛ්‍යාව අනිත් අයට සාපේක්ෂව අඩු වුණා කියලා. නිවැරදි උත්තර සංඛ්‍යාව. අංක 2 ඔබ HR කෝණයෙන් මේක බැලුවා. මොකද්ද මේ තීන්දුව? HR කෝණයෙන් මේ වගේ තරගයක් ගැන කතා කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒත් මම හිතනවා ඒ දුන්න තීන්දුව හරි කියලා මොකද එතන පහසු උත්තරයක් වැරදුනේ. ඇයටත් වැරදුනේ පහසු උත්තර. ඔව්. ඒත් මම හිතන්නේ අපි ඔක්කාටම තේරුම් ගිය දේ තමයි එතන ඒ ඒ පුද්ගලයා තව ඉස්සරහට යන නුසුදුසුයි කියලා. ඒක නිසා ඔක්කොලම ඒ ඒක ඒ නෝ ඒ කියන්නේ පොඩියම් නම් එක දුන්නේ. හොඳයි. ඒක තමයි මේ තරගයේ ස්වභාවය. සහ ඔබ ලබා දෙන්නා වූ ප්‍රකාශයට ඔබට ඕනෑම සාධාරණීකරණයක් කරන්න පුළුවන්. ඒක මානව අයිතියක්. අපි බලමු මේ වටේදී ඉදිරියට නොයන කෙනා කොහොම තීරණය වෙයි. ඒ සඳහායි අපි අද දවසේ මාස්ටර් ක්විස් තරගයේ තුන්වන වටය ආරම්භ කරන්නේ. මේ වටේදී ඔබ හතර දිනාටම විනාඩි 2ක කාලයක් ලැබෙනවා. එක දිගට ප්‍රශ්න සීම සිද්ධ වෙනවා. ඔබේ කාලය උපරිමයෙන් ප්‍රයෝජනෙට ගන්න. එහෙම වුණොත් එය ඔබව ඊළඟ වටේ සඳහා නැගෙන. අපි සූදානම් අද දවසේ මාස්ටර් ක්විස් තරගයේ තුන්වන වටය ආරම්භ කරන්න. Start the clock. සාමාන්‍යයෙන් කතාවට කියනවා අංක 4 කුම්බලා මාළු කෑවා නම් ඉතුරු ටික මේක ජන කියමනක්. ජන කියමනේ කියන්නේ විඳවාපම් බලලු. බලලුන් ලබා මොන ඇට බෑවීම කියලාද කියවෙන්නේ? කොස් ඇට. කොස් ගෙඩිය උත්තරයට එන තේරවිල්ලක් දෙන්න පුළුවන්. අත්තක් කුඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවා. කටු අකුලේ මල්ල හැලේ මේ ගීතේ අඩංගුනේ මොන නාට්‍යද? අඹ යාළුවට නාට්‍ය. එතන අඹ කියන වචනේ අඹ යාළුවා කියන වචන දෙකේ අඹ කියන වචනේ තේරුම මොකක්ද? හොඳ මිතුරෝ. අඹ කියන්නේ වතුර වලට. කොළඹට වතුර සපයන ප්‍රධාන ජල පොම්පාගාරය තිබෙන්නේ කොහෙද? කළුතර. උත්තරේ වැරදි. අඹතලේ ජල පොම්පාගාරය. අඹතලේ අයිතිවන පළාත වෙන්නේ? මධ්‍යම පළාත. උත්තරේ වැරදි. බස්නාහිර පළාත. බස්නාහිර පළාතේ පළාත් පුෂ්පය වෙන්නේ? උත්තරේ වැරදි. සුදු නෙළුම. නෙළුම් කුලන තිබෙන්නේ කොළඹ කීයද? උත්තරේ වැරදි. කොළඹ 1යි. නිවැරදි පිළිතුර වන්නේ එක්වන. එහෙම නැත්නම් පළවන රජතුමා කවුද අපේ රටේ රාජාවනි? පාණ්ඩු කාව්‍යරත්නම්. උත්තරේ වැරදි. විජය රජතුමා. විජය කුමාරතුංග ප්‍රසිද්ධ වුණේ කුමක් නිසාද? චිත්‍රපට. චිත්‍රපට. රංගනය, ගායනය නිසා. ගායනය උගන්වන සංගීත විෂයේ සොර කීයක් තියෙනවද? සොර 7යි. මොනවද ඒ සොර 7? සාරීගම පාදානිසා. අගටත් ආයි සෑන්නක් එන්නේ නැහැ. උත්තරේ වැරදි. සාරීගම පද නී වලින් ඉවර වෙන්න ඕනේ. නිරත දිග මෝසම් සුලන් ආරම්භ වෙන්නේ මොන මාසෙන්ද? නොවැම්බර්. උත්තරේ වැරදි. මැයි මාසයයි. ඒ තරඟ වටය නිමාවටපත් වෙද්දී තරඟකරුවන් හැමෝටම එක වටයකදී ඔවුන්ගෙන් ප්‍රශ්න අහද්දී පිළිතුරු ලබා දෙන්න හැකියාවක් ලැබෙනවා. එය හැමෝටම පොදු කාරණයක් බවට පත් වෙනවා. මේ වෙලාවේදී තීරණ ගන්නකොට ඒක කොහොම ඒ සඳහා අදාළ කරගනීවිද කියන එක ඔවුන්ගේ IQ මට්ටමටයි බර වෙන්නේ. අංක 4 සංගීතයේ සොර 7ක් තියෙනවා කියලා අපි දන්නවා. ඔබ හදිස්සියට කියාගෙන යනකොට අටකුත් කියනවා. ඒක නොදන්නාකම නොවේ. ඒක තමයි ඒකෙන් සාමාන්‍ය ඉස්කෝලේ යද්දි දිගටම මම කියනවනේ. සංගීත පන්තියට ගියාම එහෙම වුණත් දිගට මේ අන්තිම වෙනකන් අයිප්‍රස් ආවනවා කියන නිසා ඉතින් ඒක ඊළම කියවුණා ඉතින් මම.
ඔබ හිතන්නේ يعني එතන සොර හත මොනවද තියෙන? සොර හත යන්නේ නම් කියන්නේ අපේ ශෘතිය හදා ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් ඒකෙන් පල්ලයට යන්න ප්ලස් සා කියන්නේ සරිගම් පදිසාව යනවා වගේ මේ පල්ලයටත් යන්න පුළුවන්. ඒක සම්පූර්ණ අපේ කටහඬ හදාන්නත් එක් මුලින්ම තමයි තියෙන්නේ. ඔබ සංගීතය විශේෂ හදාර. ඔව්. ඒ කියන්නේ එක්ලාසරේ කාලේ ඔලලට කරේ සංගීත. හ්ම්. ඊට පස්සේ මම බෑන්ඩ් එකක් එමත් කරා. මේ කියන්නේ දැන්ට මේ කාලේ නම් වැඩි ඇච්චර කොරෝනාෙන් පස්සේ ගොඩක් අයත් වුණා සංගීතය සමග තියෙන කාලේ. එන්සා ඉතින් මම ඉස්සරහට එතන ආයෙත් පාරක් සංගීතෙත් එක යමු වෙන්න ඕනේ කියලා. සංගීතය ගැන දන්න කෙනෙක් තමයි එක සොරයක් එහාට මෙහාට උනේ. එය ඒ නිසයි වැරදි පිළිතුරක් හැටියට පත් වෙන්නේ. ඔබ හිතන විදිහට කවුරුන්ද මේ තරඟ වටේ ඉවත් වෙන්නේ? මේ තරඟ වටේ නම් يعني ගොඩක් කට්ටිය හැම දෙයක්ම වගේ වැරදුනා. ඒත් මම හිතන අංක දෙක ඉවත් කරන්න කියලා හිතනවා මම. අංක දෙක ඔබව ඉවත් වෙන්න ඕනේ කියලා යෝජනාවක් කරනවා. ඔබේ උත්තරේ මොකක්ද? සාමූහිකව කට්ටිය එක් දෙක කියලා හිතුවොත් මම සතුටින් පිළිගන්නවා. හොඳයි, සාමූහික තීරණයක් තමයි කෙනෙක්ව මේ වටේන් ඉවත් කිරීමට ඉවහල් වෙන්නේ. අපි ලෑස්ති ඒ තීන්දුව අරගන්න. දැන් අපි ඔබට වාර කරනවා ඊළඟ වටේට නොයා යුත්තේ කවුරුන්ද කියලා තීරණය කරන්න. මේ ඒ සඳහා අවස්ථාව. අංක 2. අංක 4. අංක 2. අංක 2. හොඳයි. බොහෝ දෙනෙක් යෝජනා කරන්නේ අංක 2 තරඟයෙන් ඉවත් විය යුතුයි. ඒ අනුව මේ වටේදී ඉවත් වීමට සාමූහික තීරණයයි ඒ ප්‍රකාශයට පත්. අංක 2. මේ වගේ වටේකින් කෙනෙක් ඉවත් කරනකොට සාමාන්‍යයෙන් මානව සම්පත් අංශයෙන් ලියුමක් නිකුත් කරන්න දුන්නොත් මොන වගේ ලියුමක්ද නිකුත් වෙන්නේ? ඒ කෙනාට සාමාන්‍ය නම් ඒ වගේ ලියුම් නිකුත් වෙන්නේ නැහැ. ඒත් නිකුත් කරන්න වුණොත් සාමූහික තීරණي අගේලා සුබපතල සතුටින් බාර ගන්න කියලා ලියපියත් සාමූහික කැමැත්ත මත ඔබව මේ වටේන් ඉවත් කිරීමට සිදු වෙනවා. ඔබේ ඉදිරි ගමනට සුබපතල. මේ වගේ වාක්‍ය තමයි සාමාන්‍යයෙන් මානවංශයෙන් එන ලියුම් වල තියෙන්නේ. හොඳයි. එය මේ තරගයේ ස්වභාවය සාමූහික තීරණයට හිස නැමීමට සිද්ධ වෙනවා. එයානුව මේ වටෙන් තරගයෙන් ඉවත් වන්නේ අංක 2.